ලිංක් ඩිජිටල් පරපුරේ පෙරගමන් කරෝ. ලොකු මොකද කාටර ගිනි ගෙඩියක් පත්තු කරන්න දාවේ? පිස්සු කතා කරනවද? සත්‍ය සිදුවීමක් කියන්නේ නෑවේ. අන්න ඔබේ කොල්ලට ලොතරැයියක් ඇදිලා. මොනවා? ලොතරැයියක්? ලොතරැයියක්? ළඟටම ඇවිදිලා. මං වගේම කොල්ලත් හරි වාසනාවන්තයි බං. මං දන්නවනේ ඒක. හරි වාසනාවන්තයි. ඔව් 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 ඔව්. මේ සැරේ වාසනාව ගෙදරටම ඇවිල්ලා. උඹට කියන්න බං. මං කොල්ලගේ කේන්දරේ ළඟදී බැලුවා. අපරාධේ කියන්න බෑ. හම්මේ වෙද මාවා කිව්වා කොල්ලන්ට තියෙනවා ධන නිදානයක් කියලා. ධන නිදානයක්. නේ නිදානේ කෙසේ වෙතත්? ආ? ධන කෙසේ වෙතත්? ලාභේ නම් ඇවිල්ලා තියෙනවා ගෙදරට. ලාභේ. ඈ? නිකන් එක එක කතන්දර හදන්න එපා කටුවෝ. තේරුණාද? මේ සැරේ අපි ඔය ඕවට අකුල් හෙලන්නේ කෙලෙහිලිකම් කරන්නේ නෑ. මේවට උපරිම උදව් කරනවා. උපරිම උදව් කරනවා. අම්මපා! කවද්ද බං උඹලා අපිට උදව් කරලා තියෙන්නේ කෙනෙහිලිකම් මිසක්? ඈ? කවද්ද උදව් කරලා තියෙන්නේ? ඈ? මේ මිනිස්සුන්ට අංජි අදින්න නැතුව නිකන් හිටහන් කටුවෝ. මේ කොල්ලා. ඔව්. දන්නවද? මගේ කොල්ලා මන් දන්නේ නැතුව වෙන කවුරුද දැනගන්නද? නෑ නෑ. උඹේ කොල්ලා ළමෙක් එක්ක ගෑණියෙක් ගෙනල්ලා. මොනවා? මොකද ඔබ කිව්වේ? ආයි කියන්න රිපීට් කරා. උඹේ කොල්ලා. ඔව්. ළමෙක් එක්ක ගෑණියෙක් ගෙනල්ලා. දැන් උඹ ඔටෝ 100 කෙනෙක්. යකෝ හෙන ගහන කතා කියන්න පයකෝ. මගේ හුරුතල් සුයිටි බොයිද? ඈ? යකෝ වැදගත් නම්බුකාර විදියට ජීවත් වෙන පවුලක් අපි. බන්නේක විතරක් දරගනේ. මගේ කොල්ල එන හුරුබූටි හුරතල් චූටි බේබි. ඕ බේබි තමයි තව බේබි කෙනෙකුත් අරගෙන ගෑණියෙකුත් අරන් තියන්නේ. ආ ඔය කියනකට වෙන්නේ බේබි. දැන් අහලා බලපන්. මං කිව්වා කියලා කියන්නේ කෝ? මේට වරේ. මං කිව්වා කියලා කියන්නේ බා. බකට පියාගෙන ඉත. මේට වරෙන්. කොහෙද ගියේ මගේ පුතා මගේ රත්තරන් අම්මියා? මං කඩේට ගියා තාත්තේ. ආ දැක්කද? මගේ කොල්ල කදක්වත් බොරු කියන්නේ නැහැ. තේරුණාද? ඇත්තද මගේ පුතේ? මේ කට්ට කියන්නේ උඹ ගෑණියෙකුයි ළමයෙකුයි අරගෙන ආවා කියන්නේ ඈ? මං කිව්වේ උඹද කියන්නේ එයාද? කට පහගෙන හිටා. හරි. මන් දන්නවා කොල්ල බොරු කියන්නේ ඇයි කියලා. මයි කිය අරත්තරන් අම්මියා කියා. පැටිය කියපා අම්මියා. නෑ මේ කියන්නේ? නෑ තාත්තේ මේ. හා? මේ දෙයියත් කන්දියේ මේ ස්පිරිතාල ළඟ අසරණ වෙලා හිටියේ. මං ඉතින් ඒ ළමයා වගේ ගෑනියව අරගෙන ආවා. මං කිව්වේ ගහනවා දත් ගැලවිල යන්න. යකෝ අපේ නම්බු ගැන හිතන්න නැතුව උඹ මේ වගේ අසමජ්ජාති ක්‍රියාවක් කළේ ඇයි කියපන්කෝ. තාත්තේ ඒ වගේ පිනක් කරගත්තාම තාත්තගේ නම්බු තවත් ගමේ වැඩි වෙනවනේ තාත්තේ. බම්බුව! මං කිව්වේ උඹ කටවාගනේ. උඹ මට කියපන් ඒ ළමයින්ව දැන් කොහෙද තිබ්බි කියලා. අපේ ගෙදර තාත්තේ. ගෙදර කොහෙද? කාමරේ. අපේ ගෙදර? මට කියපන් උඹලා දැන් එකටද නිදාගන්න කියලා. නිදාගන්නේ? අන්න නිදාගන්නවා. අන්න නිදාගන්නවා. ඌද නිදාගන්නේ උඹද? නෑ ඌ නිදාගන්නේ. එහෙනම් උඹ හිටපන් දත් ගලවනවා. හරි. මේකනේ තාත්තේ. ඔව්. අපේ ලොකු ඩබල් බෙඩ් එකක්නේ තියෙන්නේ. ලොකු ඩබල් බෙඩ් එකක් තියෙන කීපා. තාත්තේ එයා එක කොනක නිදි. ඔව්. ළමයා මැද්දෙන් නිදි. මම මේ පැත්තේ කොනෙන් නිදි. ආ එහෙනම් ප්‍රශ්නයක් නැහැනේ බං. ප්‍රශ්නයක් නැහැ, හානියක් නැහැ. මේ. හෑ මං කිව්ව කියන්න බං. මට කියපන්. උඹලා තුන් දෙනා එකට බුදිනකොට බැරි වෙලා ආවත්
උඹේ අත ගිහිල්ලා අර කාන්තාවකගේ ඇඟේ ස්පර්ශ වුණොත් උඹේ හැඟීම් මැවිස්සුනොත් උඹ මොකක්ද ඊට පස්සේ ගන්න තීරණය? මං හිමීට ඇඳෙන් බැහැලා ගේවටේ රවුමක් ගිහිල්ලා එනවා. එතකොට අමතක වෙනන් තාත්තේ. හරියට හරි. ගුඩ් බයි ගුඩ් බයි. මං දන්නවා මගේ පුතාගෙන තේරෙනද? මං කිව්වා කියන්නේ බා. මට දැන් කියපන් එහෙනම්. ඒ ගෑනු ළමයාගේ අත බැරි වෙලාවත් උඹේ ඇඟට පතිත වෙලා ඒ ගෑනු ළමයාට හැංගීම් ඇවිස්සුනොත් මොකද කරන්නේ? මං එයාට කියනවා තාත්තේ ගේ වටේ රවුමක් ගිහිල්ලා එන්න කියලා. එතකොට එයාටත් අමතක වෙනවනේ තාත්තේ. ගුඩ් බයි ගුඩ් බයි. මං දන්නවා මගේ රත්තර අම්මිය එහෙම කරන්නේ නැහැ කියලා. තේරුණාද? ඈ තේරුණා. ඈ මං කිව්වා කියන්නේ බා. දැන් මට කියපන්. දැන් මට කියපන්. ඒ ගෑනු ළමයයි ඔය ළමයයි අත් දෙකේකට ඇඟේ පතිත වෙලා බැරි වෙලාවත් දෙන්නගේ හැංගීම් එකට ඉස්මතු වුණොත් මොකද වෙන්නේ කියපන්. තාත්තේ ඔව් දෙන්නගේ හැංගීම් දෙක එකට ඉස්මතු වුණොත් මොකද වෙන්නේ කියහන්. මේක ආත්ම ගෞරවය පිළිබඳව ප්‍රශ්නයක් තාත්තේ. ඔව් මල් ළමයාව ඔව් ළමයා නැගිටවල කියනවා ගේ වටේ රවුමක් ගිහිල්ලා එන්න කියලා. ඈ ගේ වටේ රවුමක් ගිහිල්ලා එන්න. උඹ දරගෙන එක මේ උඹ කනෝ යකෝ අපේ ආ කනෝ යම් ගේලි Dom 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 new link digital parpure peraga